ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතය. අනතුර ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ තවත් අඩහෝරාවකට අපි ඔබ වරගෙන යන සෝදානම් වෙන්නේ සිහින කියන දේවල් අපි හැමෝටම තියෙනවා ඔය හීන හැබෑ කරගෙන ජීවිතේ ඉස්සරහට යන ගමනක් නේ අපි හැමෝගෙම තියෙන නේද ඒ නිසා ඔය හීනේට පාර කියනවා වගේම තමයි ලස්සන සහ සුන්දර අපි හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්න හීනයක් තමයි මනාලියක් වෙනවා කියන එක ඔය එදා දවස්සේ අපි ඇඳගෙන ඉන්න ඇඳුම ඒ වගේම අපේ පෙනුම හැමෝම අපි ගැන කියන දේවල් මෙන්න මේ වගේ දේවල් වලට කාන්තා පාර්ශ්වයේ විදිහට අපි හරිම කැමැත්තක් දක්වනවා. ඒ වගේම අපි දකින දකින් හැම කෙනෙකු අපි ලස්සනයි අපි සුන්දරයි කියලා කියනවට අපි හරිම කැමති නේද? එහෙනම් එහෙම අඳින ඇඳුම් බොහොම ලස්සන වෙන්න සුන්දර වෙන්න Tamanට ගැළපෙනවා වෙන්න කොයිතරම් දුරට දේවල් අපි හිතන්න ඕනද නේද? ඒව ගැන හිතනවා වගේම තමයි මේ දවස්වල වියදම ගැනත් වැඩිපුරම හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා මේක හැම දෙයකටම වැදගත් වෙන තැනකට තමයි අද දවසේදී අපි යන්න සූදානම් වෙන්නේ. මොස්තර නිර්මාණකරණය ඇතුලේ බොහෝ තැන්වලදී අපිට අහන්න දකින්න ලැබෙන ළමකිට අපි ආරාධනා කළා අපි එතක මේ පිළිබඳව කතා බහ කරන්නට එකතු වෙන්නට කියලා. අපි ආරාධනා කරේ මොස්තර නිර්මාණ ශිල්පී කනිෂ්ක සංගබෝ ඩයස්ට අයබෝවා සෝමසලක්. දැන් මේ අපිට දැන් කාන්තා වාර්ෂික විදිහට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මනාලියක් වෙන දවසට අපි කොයි විදිහටද සැරසෙන්න ඕනේ මේක ගැන කොච්චර හිතන්න ඕනේද කියන කාරණේ. අපි මුලින්ම කතා කරමුකෝ මෙහෙම මනාලියක් කොයි තරම් දුරට තමන්ගේ ඇඳුම් විලාසිතාව ගැන හිතන්න ඕනේද කියන. ඇත්තටම ඔව් මේ අද වර්තමාන තත්ත්වෙත් එක්ක ඒ කියන්නේ මනාලියක් වෙන යුවතියක් ජීවිතේ ඒ විශේෂ දවසේ විශේෂ විදිහට ලස්සනට ඉන්න කැමති ඕනේ කෙනෙක් අර ඔබ කිව්වත් වගේ ගෑනු ආමයින්ට තියෙන වැඩිම ලොකුම ප්‍රශ්න තමයි ඇඳුම් තියන්න ඉඳ නැහැ අඳින්න ඇඳුමක් නැහැ ඉතින් ඒ හින්දා ඉතින් විශේෂ දවසට මනාලියක් වෙන දවසට අඳින්න කියන ඇඳුම කියන එක ඒක ජීවිතේ විශේෂම ඇඳුම වෙන්න පුළුවන් ඉතින් ඒ සෝදානම් කරගද්දී ඔබ හිතන්න ඕන කාරණා බොහොමයක් තියෙනවා පළවෙනි දේ තමයි ඉතින් අද කාලේ වර්තමානයේ සමාජ තත්ත්වයට එක්ක අපේ අතට සැලෙන මුදලට කරගන්න පුළුවන් වෙන එක දැන් ඇත්තටම ගොඩක් දේවල් ගොඩක් ගණන් ගිහිලා තියෙනවා ඉතින් ඒ වගේම තමයි කාලෙන් කාලයට ෆැෂන් කියන දේ වෙනස් වෙනවා ඉතින් දැන් ඒක හැම වෙනස් වෙන ලෝකෙ වෙනස් වෙන ෆැෂන් එක ඉතින් අපිත් අප්ඩේට් වෙන්න අවශ්‍යයි අපේ සිතුම් පැතුම් ජීවිතයටත් එක්ක ඉතින් මනාලියක් වෙනකොට මූලික මනාලියගේ ඇඳුම තෝරගන්නකොට එන්න මනාලියක් වෙන්න අවශ්‍ය නැහැ ඕනම අවස්ථාවකට ඔබට ගැලපෙන ඇඳුමක් ඔබ තෝරගන්නකොට මූලිකවම සැලකිලිමත් විය කරුණු කීපයක් තියෙනවා පළවෙනි දේ තමයි ඔබ යන අවස්ථාව මොකක්ද කියන එක දෙවැනි එක තමයි ඔබ ඔබට ගිහිලා කරන්න තියෙන කාර්යභාරය මොකක්ද කියන එක. ඒ කියන්නේ ඔබට ගම් වාඩි වෙලා ඔබ එදෙන ඔබට තියෙන කාර්යභාරය මොකක්ද? ඒ කියන්නේ ඔබට හැසිරෙන්න වාඩි වෙලා ඉන්න තැනක්ද නැත්නම් ඔබට ඉතාමත්ම කාර්යබහුලව කටයුතු කරන්න වෙන තැනක්ද? ඉතින් ඒ හැමදේම කන්සිඩර් කරන්න අවශ්‍යයි. ඊළඟ එක තමයි අපේ සමාජ පසුබිම. ඒ කියන්නේ ඔබගේ සමාජය හෝ පවුල් පසුබිමත් එක්ක ඔබගේ ඔබ අඳිය යුතු විදිහක් තියෙනවා. ඒ දේ අපිට කන්සර්න් කරන්න සිද්ධ වෙනවා. සහ අවස්ථාව තියෙන වකවානුව කාලය ඒ කියන්නේ රාත්‍රී කාලේ ෆන්ක්ෂන් එකක්ද ඩේ ෆන්ක්ෂන් එකක්ද මේ හැමදේම කන්සිඩර් කරාට පස්සේ ඔබ කන්සිඩර් කරන එකද ඔබ ඒ කියන්නේ ඔබගේ හැම පහය ඔබගේ උස ශරීර හැඩය මේ හැමදේම කන්සිඩර් කරන්න අවශ්‍යයි සුදුසු ඇඳුමක් තෝරගන්නකොට ඉතින් විශේෂයෙන්ම මනාලියක් වෙන දවසට හැමදේම හිතන එක අනිවාර්යයෙන්ම කියලා මම හිතනවා හොඳයි ඒ වගේම තමයි අපි හුඟක් කාලවලට දකින දෙයක් තමයි මේ සමහරවිට ඔබ ළඟටත් ඔක අරගෙන එනවා වෙන්න පුළුවන් සමහරවිට අපි වෙන තැනක දැකපු නිරූපණ ශිල්පිනියක් ඇඳපු දෙයක් වෙන්න පුළුවන් තමන්ගේ ආදරණීය වෙන කෙනෙක් ඇඳපු එකක් වෙන්න පුළුවන් ෆොටෝ එකක් වෙන්න පුළුවන් වීඩියෝ එකක් වෙන්න පුළුවන් හිතේ ඇඳලා තියෙන එකක් අරගෙන එනවා මේක මට ගැළපෙනවද මේක මට මේකම තමයි මට ඕනි කියලා එනවා ඒ ඕන තරම් ඉන්නවා හැබැයි ඒ තැනදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා වගේ ඒක අපිට සමනේ ඩිසයින් එකනෙට ලොකුම වෙන අභියෝගයක් ඔය කතන්දරේ ඉතින් අපිට බෑ ඔක කරන්න ඔබට මේක කරන්න බෑ මට බෑ කියලා යවන්නත් බෑ මොකද මේක අපේ මූල්‍ය අවශ්‍යතාවයක් නිසා අපිට ඒක කරන්නත් සිද්ධ වෙනවා නමුත් යන්තා දුරකට අපිට සිද්ධ වෙනවා මම අර කලින් කිව්වත් වගේ මුලින්ම ඔබ ඔබව තේරුම් ගැනීමට අවශ්‍යයි ඔබගේ ශරීරයේ අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු කියලා මම අදහස් කරන්නේ ඔබගේ ශරීරයේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔබට කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. ඔබේ හැම පැහැට ගැලපෙන වර්ණය අනිත් කෙනාගේ හැම පැහැට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අවසානයේදී ඇඳුමක් කියලා කියේ දේ අවශ්‍ය වෙන්න ඕනේ ඔබගේ
ඔබගේ පෞර්ෂය වැඩි දියුණු කරන දෙයක් මිසක් කවදාවත් ඔබ අපහසුතාවයට පත් කරන ඔබට ඒ පොසිටිව් ෆීලින් එකක් දෙන්නේ නැති, ඒ කියන්නේ ඔබට ඒ තැන මේ ආත්ම අභිමානයක් එක්ක විශ්වාසයක් යුතුව හැසිරෙන්න බැරි නම් එදා ඒ ඇඳුම නිසා ඔබගේ තියෙන ඒ පෞර්ෂය ඉතාමත්ම පහත් විදිහට පහළ වැටෙන්න පුළුවන්. ඉතින් ඒක හරි අත්‍යවශ්‍ය දෙයක් ඒ කන්සිඩර් කරන එක. ඉතින් මං කලින් කිව්වත් වගේ ඇඳුමක් ප්ලෑන් කරද්දී කෙනෙක්ට ලස්සන දේ කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ හැම කෙනෙක්ගෙම පෞල් පසින්ම හිතන්න ඕන ගොඩාක් කාරණා තියෙනවා ඇඳුමක් තෝරා ගන්නේදී. හරි. ඔය තෝරා ගැනීම ගැන කතා කරනකොට අපි ඡායරූප කිහිපයකත් තියෙනවා. අපිට ඒවත් බලන ගමන් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ඔය කියන විදිහට මනාලියක් වෙන්න හේන දකින කෙනෙකුට ඇඳුමක් තෝරා ගන්නකොට මෙන්න මේ වගේ විවිධ දේවල් තියෙනවනේ, විවිධ අවස්ථාවල ඡායරූප තියෙනවා. අපි මේක ගැන කතා කරා. මෙහෙමයි, ඡායරූප ගැන කතා කරොත් එහෙමනම් ඒවා එහෙම මනාලියන් මෙහෙමයි මෙහෙමයි කියලා වෙන වශයෙන් නැහැ. ඒවද විදිහට කවලමට තියෙනවා. ඉතින් මම අර කලින් කිව්වත් වගේ යෝතියක් යම් කිසි ඇඳුමක් තෝරා ගන්නකොට මම නිකන් පොදුවේ කියාගෙන කියාගෙන යන්නම්. ඔබට තේරෙවි මම කියන දේ බරපතලකම. අපි රාත්‍රී කාලේ ෆන්ක්ෂන් එකක් ගත්තොත් එහෙම අඳින්න අවශ්‍ය වෙන්නේ ටිකක් තද පාට ඇඳුම්. ඒ වගේම ටිකක් දිලිසෙන ඇඳුම් එහෙම ගැලපෙන්නේ ගොඩක් රාත්‍රී කාලේ. මොකද අපි රාත්‍රී කාලේ තැනකට යනවා කියන්නේ එතන හොඳට ලයිට් තියෙනවා. ඉතින් ඒ ලයිට්ස් වල තමයි ඒ වගේ ඇඳුම් වල ලස්සන වැඩිපුර ඔපනෑංගිලා පේන්නේ. ඉතින් දහවල් කාලේ කියන්නේ අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක් ගැන මම කතා කරන්නේ, ඉන්ඩෝ එකක් ගැන නෙවෙයි. දහවල් කාලේ එලිමහනේ තියෙන ෆන්ක්ෂන් එකට අපි අද්දි ගොඩක් තද පැහැය, කළු පැහැය වගේ දේවල් අඳන් ගියොත් එහෙම ඒ ඉරව්වට අපිව ලස්සනට පේන්නේ නැහැ. අපිට ගොඩක් රස්නේ දැනෙනවා, ඉතාමත්ම අපහසුතාවයක් දැනෙනවා. ඉතින් ලහා වර්ණ තමයි අපි ඒ වගේ අවස්ථාවලට සෝරගන්න ඕනේ. අනිත් එක තමයි අපි ගොඩක් පැහැන් අඩු කෙනෙක් නම්, ඒ කියන්නේ මගේ වගේ පැහැයක් තියෙන කෙනෙක් නම් හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ සිල්වර් වර්ණ, වයිට්, සුදු පාට, ඒ වගේම ඉතාමත්ම දිලිසෙන ලා වර්ණ වලින් චුට්ටක් ඈත් වෙන්න. මොකද ෆොටෝ එකක් ගද්දි හරි ෆ්ලෑෂ් ලයිට් එක ඔබ ඇඟට වැටුනාම සිල්වර් පාට එකෙන් නම් ඔබ ඇඳුම ඉස්සරහට කැපිලා පේනවා. ස්කින් එක පොඩ්ඩක් හැම පොඩ්ඩක් පිටිපස්සට යනවා. ඉතින් අර මම කලින් කිව්වත් වගේ කන්සිඩර් කරන්න අවශ්‍ය ඔබගේ පෞර්ෂය තව තවත් ඔපනෑංග වෙන ඇඳුමක්. මොකද ඇඳුම පෙනෙලා වැඩක් නෑ, ඔබ පේනනට. ඒ කියන්නේ ඔබවත් ලස්සනට පේන, ලස්සන කරන, ඔබගේ පෞර්ෂය වැඩි කරන දෙයක් තමයි මේ ඇඳුම කියන දේ වෙන්න අවශ්‍ය. එතකොට අපි දකිනවා හුඟක් වෙලාවට දැන් මේ ලංකාවට සමනේ මේ ආසියාතික රටවල් වලට ආවේනික වර්ණ තියෙනවානේ. සාමාන්‍යයෙන් දැන් අපි ඒ වගේ වට දැන් සමහර වෙලාවට අපි වෙනත් රටවල තියෙන වර්ණත් එක්ක ගල්පල් බලනකොට ඒ ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේ හිතර තැන් තියෙනවානේ. ඉතින් අද වර්තමානයේ නම් ඒ දේවල් ගොඩක් වෙනස් වෙලා තිනවා, ගොඩක් නිදහස් වෙලා තිනවා. නමුත් අර ආසියාතික රටවල් වල මිනිසුන්ගේ හැම පැහැයත් එක්ක තමයි මේක ඇත්තටම මූලිකවම මේ බෙදී ගොස්ති වෙන්නේ. ඉතින් අපේ හැම පැහැයත් එක්ක ඒ සිංහල ශ්‍රී ලංකාවේ ආසියානු රටවල් වල ඉන්න අයගේ පැහැයත් එක්ක අපිට ගොඩක් ගැලපෙන්නේ අර මම කලින් කිව්වා වගේ රත්තරන් පැහැය, ඒ වගේ ඒ සාමක නියුඩ් ෂේඩ්ස් මං කියන්නේ හැම පැහැයත් එක්ක ගැලපෙන වර්ණ. ඉතින් අර පිටරටවල පාවිච්චි වෙනා වගේ ගොඩක් අර ලුමිනස් වර්ණ, නියෝන් වර්ණ ගොඩාක් අධික ලෙස දිලිසෙන ඇඳුම් මෙහි ක්ලයිමැට් එකට ගැලපෙන්නේ නැහැ. අපේ හැම පැහැට ගැලපෙන්නේ නැහැ. ඔය ගැලපෙන වර්ණ ගැන කතා කරුම් නිසා මට අහන්න හිතුණා සාමාන්‍යයෙන් මේ අපි දකිනවා මේ දැන් ඔස්සරියක් වගේ ගත්තොත් ඒක ටිකක් මොඩර්න් කරනකොට හුඟක් හිතන්න ඕන තැන් තියෙනවා. සමහර යුවතියෝ කැමති ඒ සාම්ප්‍රදායික තියෙන විදිහටම. සමහර කෙනෙක් කියනවා නෑ මට අම්මා කැමති ඔස්සරියට, හැබැයි මට ටිකක් ඒක ටිකක් වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් සාරි එකත් ඒ විදිහට වෙනවා. ඔන්න ඕවගේ වෙනස්කම් කරනකොට කොහොමද? හරි, මේක හරි ලස්සන දෙයක්. ඒකනේ ඒක ඇතුළටම ඇවිල්ලා බලන්න ඕනේ. ඒකනේ යුවතියකට ඒ විවාහ මංගල දිනේදී ඇඳුම නිර්මාණය වෙනකත් ඒක හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ ඔහුගේ මැටීරියල් එක තෝරන එක ඉඳලා ඒකේ අරවන පබලුවක් ස්ටෝන් එකක් තියෙනවා ඒක පවා ඔවුන්ට සමාවෙනුවෙන් සිලෙක්ට් කරන්න අවස්ථාව හම්බ වෙනවා, අවකාශය තියෙනවා. ඉතින් ඒ හැමදේමත් එක්ක අපිට පුළුවන් එයාට ගැළපෙන විදිහට හැමදේම තීරණය කළ නිර්මාණය කරන්න. ඉතින් අර මම කලින් කිව්වත් වගේ සමාජ පසුබිම, පවුල් පරිශ්‍රය තියෙන ආభాෂය, ඒ හැමදේම තීරණය වෙනවා ඇඳුමක් නිර්මාණය කරද්දී. ඉතින් ඔබ කැමති දේ තව කෙනෙක්ට කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම කන්සිඩර් කරලා තමයි අපි ඇඳුමක් නිර්මාණය කරන්නේ. සමහරක් වෙලාවට බොහොම හොඳ උදාහරණයක් මම කියන්නම්. යුවතියක් එනවා, එයාගේ අම්මා කැමති මනමාලයක පාර්ශ්වයේ මම කැමති පෝරුව අවස්ථාවේදී සාරියක් ඇඳන් ඉන්නවට. නමුත් ඇයට අවශ්‍ය තමන් පහසු ලෙස ගවුමක් ඇඳලා මේ
පාටික දරෝ ඉන්න. නමුත් අද සමාජ තත්ත්වයක් එක්ක අපිට ඇඳුම් දෙකකට වේදන් කරන්න අමාරුයි සහ කාලය වෙන් කරන්නත් අමාරුයි. පෝරුවට එකයි එහෙම චේන්ජ් කරන්න ටයිම් එකක් නැහැනේ. ඉතින් දැන් අපි ගොඩක් වෙලාට මොඩර්න් ඩිසයින් කරනවා පෝරුව අවස්ථාවේදී සාරි පොටක් වහ ඒ අවකරණ උපාංග යොදාගෙන ලස්සන කරලා ක්ෂණික වේවා අයින් කරන්න පුළුවන් විදියට. ඉතින් මේ වගේ ගොඩාක් ලොකු සෙල්ලම් ලස්සන දේවල් වෙනස් දේවල් කාටවත් අමතක නොවන දේවල් අපිට ක්‍රියේට් කිරීමේ හැකියාව තියෙනවා ෆැෂන් ඩිසයිනින් තුලින්. එතකොට මේ අපි දැන් අර ආරම්භයේදීත් කියපු දෙයක් තමයි කොයි තරම් ලස්සනට අදින්න කැවැත්තක් තිබුණත් එදා දවස ලස්සන කරගන්නවා වගේම තමයි එදාට දැන් ඒ ඒ කියන වියදම් විතරක් නෙවෙයි ගොඩක් දේවල් තියෙනවා සාමාන්‍යයෙන් වෙඩින් එකකට විතරක් නෙවෙයි ඕනම අපි යන සාදයකට වෙන්න පුළුවන් විවිධ දේවල් අපිට වියදම් කරන්න වෙනවනේ එතකොට මේ වියදම ගැන කල්පනා කරන්නත් සිද්ධ වෙනවා මේ ඔබ හොඳ ප්‍රශ්නයක් එහම ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න අහයි කියලා ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න අපි ටක්කල වෙලා බලන්න ඉතින් ගොඩාක් අයගේ ඔළුවේ තියෙන දෙයක් තමයි මේ ඩිසයින් වෙහා එතකොට මේ අපි මේ බරපතලෙන් ලොකුවට කතා කරද්දී මේ අපිට අෆෝඩ් කරන්න බැරි තරම් ලොකු මුදලක් යන දෙයක්. ඒ කියන්නේ සෑහෙන ලොකු ගාණක් යනවා ෆැෂන් ඩිසයින් කෙනෙක්ව හයර් කරන්න ඉතාමත්ම ලොකු මුදලක් යනවා. ඉතින් ඊට වඩා ලාභයි සාරියක් අරගෙන කඩෙන් අරගෙන අදින එක කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒක නෙවෙයි. ඔබ දැන් අද වර්තමානයේ වැළඳපොළට ගිහලා සාරියක් ගන්න ගියොත් එහෙම මේ මුදල හරිද ඔබට ඒ මුදලට සමානට අඩු වෙන්න පුළුවන් කෙනෙක්ට පොදුම වෙනවා දැන් අත වර්තමානයේ මංගල සාරියක් ගන්න ගියම අනිවාර්යෙන් රුපියල් ලක්ෂ දෙක එකහමාර දෙක අතර ගාණක් වෙනවනේ නමුත් අපිට ඉතාමත්ම අඩු මුදලට රෙදි ප්‍රමාණයක් ගන්න පුළුවන් ඒ කියන්නේ ඒ රෙදි තුලින් අපිට වෙනස් දේවල් නිර්මාණය කරන්න පුළුවන් ඉතින් ඒ කන්සල් ඒ හැමදේමත් එක්ක තමන්ගේ කියන්නේ වෙළඳපොළට ගියාට පස්සේ රුපියල් 250ක net යාරයක ඉඳලා ලක්ෂ දෙක වෙනකම් material යාරේ තියෙන්න පුළුවන්. නමුත් ඔබගේ budget එක තුළ ඔබගේ අපිට වේදම් කරන්න පුළුවන් හැකියාව තනේ මුදල් ප්‍රමාණය ඔබට පැහැදිලි නම් ඒ ප්‍රරාසය තුළ ඔබට පුළුවන් materials වල යන වියදම control කරලා ඒක අවශ්‍ය පරිදි හසුරවාගෙන ඒක plan කරන්න. ඉතින් ඒ plan කරන මුදලත් එක්ක අපිට පුළුවන් ලස්සන වෙනස් දෙයක් නිර්මාණය කරන්න මම අද පින්තූර වලට ගොඩක් ගෙනල්ලා තියෙන ඒවා බලන්න ඔබට තේරෙවි මම කියන්නේ දේ සමහරට සුදු net එකට pearls ටිකක් කලවලා වෙන්න පුළුවන් තනි plain red එකට පුංචි border එකක් දාලා වෙන්න පුළුවන් ඒ වගේ නමුත් ඒ designing part එකත් එක්ක ඉතාමත්ම ලස්සන ඉතාමත්ම වටිනාකමක් තියෙන දෙයක් අපිට එළියට පෙන්වන්න පුළුවන් ඒක ඒක තියෙන්නේ අර අපි දැන් තෝරාගන්න විලාසිතාව ඒ වගේම හිඩරුමානකරු මෙන්න මේ කියන කාරණා ටිකත් එක්ක අපිට මේ දකින්න පුළුවන් චාර්ට් ඔව් ඒ තමයි ඒ පින්තූරේ තියෙන ඉතාමත්ම ෂිෆෝන් සාරියක් ලස්සන ප්ලේන් සාරියකට ජැකට් එක විශේෂ විදිහට නිර්මාණය වෙලා නමුත් ඒ ඒ යුවතියත් ඉතාමත්ම හරි ලස්සන යුවතියක් විදිහට හිටියා ඇගේ මංගල දිනේ ඔබ කවුරුත් දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ නිසා මේ හරිම ලස්සන සුන්දර තැනකට අරගෙන යන පුළුවන් හුඟක් වෙලට අපි ගොඩක් වියදම් කරලා හදන සාරිස්ස යනවා විවිධ ඇඳුම් තියනවා හැබැයි ඒවැය තියෙන පෙනුමට වැඩිය ඔය කියන ඒවා වෙන පෙනුමක් එනවනේ ඔව් ඒක ඇත්ත මොකද කෙනෙක්ට ඔබ හදා අඳින ඇඳුම කෙනෙක්ට යම්කිසි වෙනසක් අමුතු දෙයක් දැක්කොත් ඔවුන්ට ඒ මතක හිටිනවා ජීවිතේ පුරාවට මේ කියන්නේ ඔයා එදා ඇඳන් හිටපු ඇඳුම හරි ලස්සනයි එහෙම දෙයක් කෙනෙක් කියද්දී අපිට ඔය කල්ප කලින් කිව්වා වගේ තමන් සතුටක් එනවා සහ ඔබගේ පෞරුෂයන් ඔබට නොදනුවත් තම ඒ මොහොතේදී වර්ධනය වෙනවා ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තත් මොකක් හරි ඔබගේ ඇඳුමේ අපහසුතාවයක් හිරගතියක් මොකක් හරි සමහරට ඕපන් වෙලා වැඩි වගේ නම් නිරාවරණය වෙලා වැඩි වගේ නම් ඔබට එදා ඒ දිනදා වැඩ කරද්දී ටික අතමත් පහසුවෙන් කරන්න බෑ ඔබට සිද්ධ වෙනවා ඔබට හිර වෙලා එන ඉතින් ඒ වගේද ඔබ හිතන්නේ මනාලියකට එහෙම ඉන්න සිද්ධ වුණොත් එහෙම කොතරම් පහසුවක් වේද ඒ කාරණාව ගැන තරිවාලියම කතා කරන්න ඕනේ අර අපි නිර්මාණය කරන ඇඳුම අපිට ඇඳගෙන ඉන්න පුළුවන් කියන එක සමහර මිටීරියල් දිනන ඇඳගෙන හිටපු වෙලාවෙ ඉඳන් එපා වෙනවා එහෙම තියෙන ඕන ඕ වගේ තැනකදී දැන් හොඳයි හොඳ ලස්සන ඇඳුමක් හදාගත්ත හැබැයි එදා දවසේ කියන කොටසත් කතා කරා අනේක ඉතින් අර මම කලින් කිව්වත් වගේ මම මුලින්මම කිව්වා ඔබගේ අවස්ථාව සහ අවකාශය තුළ ඔබට තියෙන කාර්යය කොහොමද කියලා තේරුම් ගන්න අවශ්‍යයි ඉතින් අර මම කිව්වත් වගේ පොඩ්ඩක් ඇක්ටිව් වෙලා ඉන්නවා නම් අර හිර තද ඇඳුමක් අපහසු ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ඇයි අපි නිකන් දුක් විඳින්නේ නේද ඇයි අපි මේ හිර වෙලා ඉන්නේ ඉතින් නිදහසේ හැසිරෙන්න පුළුවන් ඉන්නේ ඔබගේ පෞෂ්‍ය දියුණු වෙන්න අවශ්‍ය වෙන විදිහේ නිර්මාණයක් කර ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ ඉතින් මේක ඇත්තටම ලොකු වගකීමක් ඒ කියන්නේ මේක ඒ කියන්නේ අපිට මේක ලස්සන දෙයක් තමයි නමුත් මේක ඉතාමත්ම ලොකු වගකීමක් මොකද ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ ෆේල් එකකදී මගෙන් අතින් වරදක් සිද්ධ වුණොත් එහෙම සමහරක් විට
කෙනෙක්ගේ ජීවිතේ දින ලස්සනම විශේෂම දවස ඒගේ ජීවිතය අඳුරටම මේ අමතක කරලා නැහැකි නරක දවසක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගකීමත් අපි තේරුම් ගැනීමට අවශ්‍යයි. එතකොට දැන් මේ දවස්වල වැඩිපුරම තියෙන විලාසිතාවන් මොනවද? එහෙම නැත්නම් මොන වගේ වර්ණවලටද වැඩිපුර යුවතියන් කැමැත්තක් දක්වන්නේ සහ දකින්න ලැබෙන්නේ කියලා? ඇත්තටම මම හිතන්නේ සමහරක් විට අර අපි මුලින් කතා කරපු ප්‍රශ්නේ කියන්නේ මේ වර්තමාන සමාජ මූල්‍යමය තත්ත්වයත් එක්ක දැන් ගොඩාක් වෙලාවට හැමදේම වෙරි සිම්පල් වෙලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රයිඩල් ඇඳුම පවා, එතකොට ඩෙකොරේෂන්ස් හැමදේම මම හිතන්නේ බජට් එකකට කරන හින්දා වෙන්නේ නැති. නමුත් ඒ හැමදේම හරි සොඳුර සිම්පලිසිටි එකත් එක්ක ලස්සන වෙන තමයි අපි දැන් හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම ලස්සන වර්ණ ඒක ගොඩාක් දිලිසෙන ඇඳුම් එහෙම දැන් පොඩ්ඩක් යනවා අඩුයි. ඇත්ත කියන්නේ ඒ වගේම විවාහ මංගල දිනයකදී මනාලියගේ ඩිසයින්ස් සරල වෙන තරමටම දැන් යුවතියන් ගොඩක් පුරුදු වෙලා තියෙනවා ෆන්ක්ෂන්ස් වලට ඇඳගෙන යන. ඒ කියන්නේ විවාහ මංගල උත්සවයකට ඇඳගෙන යන කෙනෙක් වගේ කෙනෙක් ගෙස්ට් ඇඳුමක් කරනවා නම් ඉවිනිං වෙයා කියලා අපි අදහස් කරන්නේ. ඉතින් ඉවිනිං වෙයා එකක් වගේ කරාදී ඒවා අරවස් සරල වෙන තරමටම මේ දේවල් සංකීර්ණ වෙන පටන් අරන් තියෙනවා. ඉතින් දැන් ඔබට අර ලෝකයේ දැන් ගොඩක් සමාජ මාධ්‍ය හරහා එතකොට අන්තර්ජාලය ඔස්සේ ගොඩක් මිනිස්සු අප්ඩේටඩ් දැන් ෆැෂන් ට්‍රෙන්ඩ්ස් එක්ක. ඉතින් මේ හැමදේමත් එක්ක පොඩ්ඩක් සංකීර්ණත්වය සහ සරලත්වය දෙකම එකට මුහු වෙච්ච ගමනක් තමයි මේ දවස්වල යන්නේ. ඒ අප්ඩේට් එක ඔබට හොඳින්ම දැනෙනවා ඇති. මොකද දැන් සාමාන්‍ය හුඟක් වෙලාවට මේ විදේශ යුවතියන් ඇඳපු ඇඳුම් තමයි හුඟක් වෙලාවට නේද අරගෙන ඇවිල්ලා පෙන්නන්නේ ෆොටෝ එකක් උනා. ඔව් ඇත්තටම එතනත් කතා කළ යුත්තක් තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම අපි කනගාටුවෙන් වුණත් කියන්න පිළිගන්න සිද්ධ වෙනවා අපි ලංකාවේ ෆැෂන් ඩිසයිනර්ස්ලා විදිහට. මම හැමෝම ගැන කියන්නේ මම ඇතුළු අපේ සමාජයේ සාමාන්‍යයෙන් බ්‍රයිඩල් ෆැෂන් කරන කට්ටියට අපිට සිද්ධ වෙලා තියෙනවා මුදලට යමක් පිටින් ගන්න රෙද්දක් මුදලට අරගෙන ඒ රෙද්ද තුළින් යම් කිසි නිර්මාණයක් අපේ එළියට දාන එක ඒක අපේ කලාවත් එක්ක අපි කරන දෙයක්. නමුත් පිටරට ලෝකෙ ගත්තොත් එහෙම ඔවුන් ඒ රෙද්ද අලවන පබලෝ ඉඳලා රෙද්ද වියනේ නූලේ ඉඳලා හැමදේම ඔවුන් ඩිසයින් කරනවා. අපිට එහෙම පරාසයක් තුළ අපිට යන්න මූල්‍යමය ශක්තියකුත් නැහැ. ඒක විකුණන්න මිලදී ගන්න පුළුවන් මට්ටමේ කෙනෙකුත් නැති වෙන්න පුළුවන්. ඉතින් එච්චර ලොකු අඩ්වාන්ස් ගමනක් යන්න බැරකනේ. අපි ගවුමක් ඩිසයින් කරනවා නම් පිටරට ඔවුන් ඒ ගවුම ඉඳලා දාන කරාබු දෙකේ සපත්තු දෙකේ වෙනකම් ඔවුන් ඩිසයින් කරනවා. ඒකට ඉතාමත්ම හොඳ මුදලක් ඔවුන් අය කරනවා. සහ ඒ හැමදේම තුන ලොකු පරාසයක් තියෙනවා ඔවුන්ට. නමුත් අපි මේ කරන්නේ බොහොම හිර වෙච්ච පරාසයක් තුළ. ඉතින් ලෝක ෆැෂන් වලින් 30ක් 40ක් තමයි අපි මේ ලංකාවේ කරන්නේ. ඉතින් මේ හැමදේමත් එක්ක අපේ මහන්සියෙන් දෙයක් කරන එක තමයි කියන්නේ හැමදේම බජට් එක ගැන හිතන්න ඕනේ, කලර්ස් ගැන හිතන්න ඕනේ. ඉතින් මේ හැමදේමත් එක්ක ලස්සන දෙයක් කරන එක තමයි අභියෝගය කියලා මම හිතන්නේ. එනිසා මේ අභියෝග රසක් තියෙනවා. දැන් මනාලිය හිතනවා මනාලියට තමයි අභියෝග වැඩි කියලා. හැබැයි ඔය කියන විදිහට ඔබ ලස්සන කරලා දෙන, ඔබ සුන්දර කරලා දෙන ඇඳුම හදන්නත් ලොකු අභියෝගයක් තියෙනවා කියන කාරණේ තමයි මේ මතක් කරගෙන යන්නේ. එතකොට මේ අපි දකින හුඟක් වෙලාවට මේ සමහර මනාලියෝ කියන දෙයක් තමයි මේ අනේ මම ඇඳුම හදන්න ටිකක් කල් වැඩි වුණා වගේ හිතනවා. දැන් පොඩ්ඩක් ඒ ට්‍රෙන්ඩ් එක මට තව චුට්ටක් වෙනස් කරගන්න තිබුණා නම් හොඳයි කියලා හිතන දැන් සමහර මනාලියන්ට එන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒ ගැන අනිවාර්යයෙන්ම ඒක ගොඩාක් අයට එන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉස්සර අපේ අම්මලා කියන්නේ එහෙම නෙවෙයි, මං කියන්නේ අපි අර කාලයක් එක පුරුදු වෙච්ච හිතමුකෝ ඔබට අවුරුදු 5කට 10කට කලින් බඳපු ඔබගේ අයියා කෙනෙක් අක්ක කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඔබගේ ඔළුවේ තියෙන ඒ වෙඩින් එකට ලෑස්ති වෙච්ච විදිහ හරිද? ඉතින් සමහරක් වෙලාවට බඳිමු කියලා දින නියම වෙච්ච ගමන්ම ගෙදර කට්ටිය ඔක්කොම වාහනයක නැගලා යනවා සාරි ගන්න. ඉතින් එහෙම පවුල් පස්සෙ මිනු තියෙනවා. ඉතින් කෙනාගේ මේ අපි පුරුදු වෙලා තියෙන විදිහත් එක්කනේ. ඉතින් ඒ හැමදේමත් එක්ක දැන් එහෙම ගියාට පස්සේ සමහරට සාරි අරගන්නවා මාස 4කට 5කට කලින්. අනේ අල්මාරිය දාලා තිබ්බාම අර පබළු වල තියෙන ඩිස්නේ ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ අනිත් එක දැකලාම ඔවුන්ට එපා වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අර මුලින්ම මම කියන්නේ බියුටිෂියන් කෙනෙක් හෝ මාර්ගෙන් හරි එහෙම නැත්නම් ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු හැම වෙලා ඉතම පහසුවෙන් කතා කරලා හරි ලස්සන දෙයක් එළියට දාන්න පුළුවන් අදාළ කාලෙත් එක්ක.
හොඳයි ලස්සන දෙයක් එකතු කරගන්න ලස්සන විදිහට ලස්සන දවසේ ඉන්න පුළුවන්කමක් තියෙන වැදගත් වෙන කරුණු කීපයක් තමයි අද දවසේදී කතා කළේ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්කමක් තියෙනවා කතා කරලා උපදෙසක් එකතු කරගන්න මම දුරකථන අංකය සදාන් කරන්නම් 077211436 077211436 හරි කතා කරලා විස්තරයක් දැනගන්න පුළුවන්කමක් තියෙනවා දැන් මේ පිළිබඳව කතා කරන අප සමග සම්බන්ධ වුණේ මෝස්ත නිර්මාණ ශිල්පී කනිෂ්ක සංගබෝ ඩයස් නැවත දවසක මුණ ගැහුම් මේ වගේම සුන්දර උදෑසනක් බොහොම ස්තුතියි අයබෝ අයබෝ ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.